අර නම්බර ගන්න මේකම නම්බර එන්න කොහොමද මලනා දන්නේ නැට්ටික ඉස්සලාම ගියා ගිහිල්ලා මම නියම බාර දුන්නා බාර දීලා නම්බර එකක් ගත්තා ඊට පස්සේ අයෆෝන් එකට සල්ලි දැම්මා දැන් ආයෙ මෙතෙන්දල ඉන්න තව වෙනකම් නැහැ මේ ඉෂුව වෙලා ඔසාරි ටයිම් එක දුන්නා නේද? තමයි ඔයාලගේ මේසේ ඉන්නේ. ආවල් එතකොට ඒගොල්ලන්ට ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ඔන්න කෑම කාලා වටේ ගිහිල්ලා බිස්නස් එකක් තියෙනවා එකක් කරගෙන අතන මාට ආවන තුනම මාට ඇවිත් කරගෙන යනවා. මම දෙකෙන් එන්න කිව්වා. බැරි දෙකයි තුනයි තුනයි. මේ ඉන්නේ චෙක් කරගෙන ඔයාලගේ කියපල ටිකක් කියන්න ඕනේ. ඕගොල්ලන්ගේ ප්‍රොබ්ලම් කියනවා මේකයි වෙන්න ඕනේ. දැන් මම කියනවා සමාන දෙයකින් මට මේ විදිහට හදලා ඕනේ. ඒ කියන්නේ දැන් ආවනම් එයාට එයා බාර දුන්නා පස්සේ ආට කියනවා වාගේ එක කාඩ් එකේ ඉන්නේ මෙන්න මේ වෙලාවට. මේ වෙලාවට ඇවිල්ලා කලෙක්ට් කරන්න. එයා ආව ගමන්ම එයාට කාඩ් එක දෙන්න පුළුවන් වෙන විදිහක් තියෙනවා. ඒක තමයි ඒකට හරි විදිහ. ඒක අත්ද. අතේ ඒ නම්බරවත් දුන්නා නේද මෙතනට ආවා ඔව් සර් ටයිම් එක දුන්නා හරි අපි මලේ ඉඳන් ඇවිල්ලා තියෙන්නේ පොඩ ඉන්ටර්වයු උත්තර දෙන්නේ සර් කිසිම කාර්මිකත්වයක් නැහැ සර් ඉස්සරහට කොහොමද කියලා ආවා අපිට ඉස්සෙල්ලා ආපු අය සර් ලයිසන් අරන් ගිහිල්ලා තියෙනවා ඔව් සර් අපිට ඉස්සෙල්ලා ආපු අය යාගේ වැඩේ කරගෙන ඒ වෙලාවෙම යන්න පුළුවන් ඒක. මාසයක් ඇතුළත මට ඒක හදලා හොත්. පුළුවන් නේද? මේක සිස්ටම් එක හදන්න දැන් මෙතන මෙතනට කී දෙනෙක් කියලා බලන්න මෙතන ඉන්නවා දැන් ඔයගොල්ලෝ ඔයගොල්ලෝ ඉන්න අතනක් මේ ඩොක්ටර් ඇවිල්ලා මේක බාර දුන්නා නම් ඔයා කියන්න ඕන හරි. නම මාරට වාගේ එක දෙනවා.
ඒගොල්ලන්ගේ අනිත් වැඩ කරගන්න හරි වෙලාවක් දෙන්න ඕන. හරි එහෙම නෙවෙයි දෙන්න ඕන. හරි වෙලාවක් දුන්නා නම් ඕගොල්ලන්ගේ වෙලාවක් තියෙනවා ෆයිල් එකක් ස්කෙඩියුල් කරලා කරන්න පුළුවන් එක කාඩ් එකක් කොච්චර දාකද ප්‍රොසෙස් වෙනවද කියලා. ඒ ප්‍රොසෙස් වෙන වෙලාව බලලා ඒගොල්ලන්ට කියන්න ඕනේ මේ වෙලාවට හරියට මේ වෙලාවට ආවන් පස්සේ කාඩ් එක අරගෙන යනවා. මේකයි වෙන්න ඕන. දැන් නම්බර් එකක් හරි දුන්නා නම් මොකක්ද අපිට මේ වෙලාව නම්බර් එකක් තියෙන නම්බර් එක මේ වෙලාවට ඉෂුව වෙනවා කියලා කිව්වා නම් හරි. මැසේජ් සිස්ටම් එකක් තිබ්බන හරි සර්. නෑ එහෙම කරන්න බෑ. දැන් බලන්න මෙතන ඇවිල්ලා ඔයගොල්ලෝ ස්ටේටල් මම කියන එක මේ දැන් ડોක්ටර් කෙනෙක් වේස් කරන් ડોක්ටර් තව වෙනමඩක් කරගෙන ඇවිල්ලා මැසේජ් එක පුළුවන්. මේ ඒක වෙන්න ඕනේ. එහෙම නැත්නම් මම කියන්න වෙන මැසේජ් එක ආවම තාව නෑ ඔය යනවා කියයි. රාජ්‍ය සේවකයා කියන්නේ ජනතාවට සේවය කරන එක. අපි රාජ්‍ය සේවයට බඳ ගන්නවා. බඳ ගන්නකොට හැම එකක්ම කියලා එනවා, එවනවා. ඊට පස්සේ අපි සේවය කරන්නේ අපි යුතුකම් නේද? අපි කවදා මාව ජනාධිපති කරාට මම සේවය කරන්නයි මට පත් කළ තියෙන්නේ. මම ඒක කරන්න ඕනේ. ඒකයි මම ඕගොල්ලන්ට කියන්නේ. මගේ කාලේ යටතේ යටතේ රාජ්‍ය සේවය ජනතා සේවයක් හැටියට පත් වෙන්න ඒක නේද හරි ක්‍රමය. ඒක වෙන්න ඕන. ඒක ඉතින් මෙතන මේ හරි සිම්පල් දෙයක්. මේක මේ ප්‍රොජෙක්ට් එකක් හදට යවන එකක් නෙවෙයිනේ. මිනිස්සු මේ කාඩ් එකක් පරිපාලනය කර ගැනීම. ඒක ඉතින් මෙතන ඒ සිස්ටම් එක හදන්න ඕන. මැසේජ් එකක් දුන්නා හරි සිස්ටම් එක හදලා මේ කරන්නේ මම ආපහු ඊළඟ පාර මාසෙක විතර ඇවිල්ලා බලන්න මේ සිස්ටම් එක තියෙනවද? ප්‍රොවිෂනට කියන්නේ මේ සිස්ටම් එක හදන්න කියලා. හරිද? දැන් ඒගොල්ලෝ